Yeah.
ලංකාවේ වැඩිපුර දකින්න නොලැබෙන සාන්තිකර්ම අතින් ගත්තාම අති දුර්ලභ සාන්තිකර්මයක් පිළිබඳ කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි සම්බන්ධ කරගන්නවා කාංචනීම් දිසානායක පාරම්පරික ගැමි නාට්‍ය සාන්තිකර්ම ශිල්පී අයිබවන්. අයිබවන් කාන් කාංචන මොකද්ද මේ අද මේ පවත්වන කිරිකෝල මංගල්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ කිරිකෝල මංගල්‍ය. කිරිකෝල මංගල්‍ය කියන්නේ ප්‍රාණ අද ඊයේ පවත්වගෙන එන දෙයක් නෙමෙයි. කිරිකෝල මංගල්‍ය කියන්නේ මේක වසර ගානක් ගෙනගෙන අතීතයේ ගැමියන් විසින් පවත්වපු තමයි සාර්ථක. මේකෙන් ලොකු පිහිටක් ලබාගෙන තියෙන ගැමියන්. නැත්නම් මේ වගේ එකක් පවතින්නේ නැහැ නේ. පත්‍රි මෑණියන් කතරගම් දෙවියන් මුල් කරගෙන පවත්වන ලැබෙන කිරිකෝල දෙවියන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්මය. කාංචන එතකොට අපිට කියන්නකෝ ඔබට මේ උරුමය ලැබෙන්නේ කොහොමද? ඔබ සාමාන්‍යයෙන් කොපමණ කාලයක් තිස්සේ මේ දේවල් කරගෙන එනවද? මෙහෙමයි කරන්නේ. මට මේක ලැබෙන්නේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා මගේ සීයන්. ඒ වගේ පාරම්පරිකව මම දන්නේ විදිහට මේ හතරවෙනි පාරම්පරාව. මම ශාන්තිකර්මයේ සොකරි ශාන්තිකර්මයේ ප්‍රධානම ශාන්තිකර්මයේ කරනවා. ඒත් එක්ක මේ කිරිකෝල මංගල්‍ය මේ දේවල් දැන් කරන්න මම පටන්ගෙන අවුරුදු 6ක් වගේ කාලයක් වුණා. ඒත් එක්ක නන්ත මන්ත්‍ර ගුරුගංග පිළිබඳව දැනුමක් තිබ්බත් මම මේ දේවල් කරන්නේ නැහැ. මේක නමුත් රැකගන්න ඕනේ අපේ උරුමය අනාගතයට ඉතිරි කරන්න ඕනේ. අපේ ඉතිරි අනාගතයේ දුව දරුවන් වෙනුවෙන් මේ වගේ වටිනා කියන දේවල් ඉතිරි කරන්න ඕනේ. අන්තර්මන්ත්‍රී කියන දේවල් හැමදැනම දැන් තියෙනවනේ. ඒක ඒ දේවල් අවශ්‍ය නැහැ. මේ අවශ්‍ය නැහැ කියන්නේ අවශ්‍ය නැහැමත් නෙමෙයි. ඉදිරියට ඒවා රැකෙන්න ඕනේ. හැබැයි ඊට එහා මම කල්පනා කරේ මේ සෝකරි ශාන්ති කර්මයේ කිරිකෝල මංගල්‍ය වගේ දේවල් ඒවා තියෙනුනේ ඉස්සරහානේ. ඒ හින්දා තමයි මම රැකගෙන ඉන්නේ අවුරුදු 6ක් වත්තක් වගේ කාලයක් මම කරනවා. ඔව් එතකොට ඔබට සීයාගෙන් තාත්තර තාත්තගෙන් ඔබට ලැබිච්ච උරුමය ඔබ සඳහන් කරා මේ අන්තර ගුරුකම් ඒ දේවල් කරන්නේ නැහැ කියලා. එතකොට ඔබ වැඩිපුරම නැඹුරු වෙලා තියෙන්නේ කලාවත් එක්ක යන කාර්යාවයට තමයි. අපි දන්නවා ඔබත් එක්ක මේ ඔබට ඉන්න පිරිස සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න අය සහ රංගනය පිළිබඳ හදාරපු කලාවට ආදරයක් තියෙන පිරිසක් තමයි ඔබට එකතු වෙලා ඉන්නේ. එතකොට සොකරි ශාන්ති කර්මයත් එක්ක මහා බැඳුණු ක්‍රියාවලියක්ද මේ කිරිකෝල මංගල්‍ය ශාන්ති කර්මය? සොකරි ශාන්ති කර්මයත් එක්ක බැඳුණු ක්‍රියාවලියක් කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් කිරිකෝල මංගල්‍ය සොකරි ශාන්ති කර්මයක් කරලා පසුවදා උදෑසන කිරිකෝල මංගල්‍යයක් පවත්වනවා. ඊට අමතරව මේ මම කියලා දෙනවා මේක ඉස්සර ගැමිව විසින් සාමාන්‍යයෙන් ගෙවල් වල කිරියම්ම දානේ දැන් දන්නවනේ. හැමෝම දන්න කිරියම්ම දානේ. ඉතින් කිරියම්ම දානේ දෙනවා වගේ මේ කිරිකෝල මංගල්‍ය පවත්වලා තියෙන අතීතේ. ඉතින් මට අවශ්‍යතාවය තියෙන්නේ කිරිකෝල මංගල්‍ය කියන එක නැවතත් අපේ සමාජයට එළියට ගේන්න මේ ලොකු අවස්ථාවක් වුණා. නාලකංකාරය ටෙලි නාට්‍ය හරහා මේ කිරිකෝල මංගල්‍ය සොකරි ශාන්ති කර්මයෙන් එළියට ආවා. ඒ වගේ මේ වගේ දේවල් එළියට ගන්න. ඉතින් ඔබ අහුව වගේ මේ සොකරි ශාන්ති කර්මයත් එක්ක සම්බන්ධතාවයක් මේකට තියෙනවා. ඒත් එක්කම කිරිකෝල මංගල්‍ය පමණක්ම කරපිට අවස්ථා තියෙනවා. ඔබ සඳහන් කරා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහා තමයි ගොඩක් ජනතාව මේක දැනුවත් වුණේ කියලා. එතුමා සද්දා මොගල් ගුරු පියාණන් මගේ ගුරුවරයෙක්. ඉතින් ස්තුති කරනවා කරනවා මේ අවස්ථාව කරගන්න. එතුමා ස්තුති කරන්නේ ඒ වගේම සියගුණනාදන් මහත්මයාට එහෙම චේතනී මහත්මියට එයාට ස්තුති කරන්න ඕනේ. මොකද ඒ අය හින්දායි මේ සොකරි කියනදී කිරිකෝල මංගල කියනදී සමාජයට යන්න බොහොම පිටුහලක් වුණේ. ඔව් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඉතාම ජනප්‍රියතාවයට පත්වෙච්ච ටෙලිනාට්‍ය කුබත් නරඹලා ඇති. එහි සොකරි කණ්ඩායමම තමයි එහි ගුරුන්නාංශ විදියට කටයුතු කරන කෙනා තමයි කාංචනම් දිසානායක කියන්නේ. එතකොට කාංචන මට කියන්නකෝ මේ මේ කිරිකෝල මංගල්‍යෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මොන වගේ සිතක් ශාන්තියක්ද මේකෙන් සැලසෙන්නේ? සාමාන්‍යයෙන් මේක කරන්නේ මොන මොන වගේ අවස්ථාවලද? කිරිකෝල මංගල්‍ය විශේෂයෙන් පවත්වන ප්‍රධානම අරමුණක් තමයි දරු සම්පත් අපේක්ෂාවෙන් ඉන්න දරුවන් ලැබෙන්නේ ඉන්න අයට. පුරා දරුවන්ට ලෙඩ රෝග හැදිලා ඉන්න දරුවන්ට ලෙඩ රෝග හැදිච්ච කට්ටියට ඒ වගේ කට්ටියට. ඒකට මේ කිරිකෝල මංගල්‍යයක් පවත්වලා දිව්‍යාම්බුර මෙතනට වදන්වා වත්මනානේ වදම්මනා කිරියම්මවරු වදම්මනා මේ කරන කන්නලව්ව දිව්‍යාම්බුරෙන් කරන මේ දේවල් කරලා අපි බලාපොරොත්තු වුණා දියුණුව සලසා ගන්න පුළුවන්. ඒ වගේම හිතේ තියෙන හැම දෙයක්ම අපිට එකක් කියන්න බෑ. හැම දෙයකම ගෙවල් දොරවල් වල ආරම්භ කරන මේ ගෙවල් ආරම්භ කරන මේ සම කිරිකෝල මංගල්‍යයක් වෙනවා ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කරනකොට අපිට ඒ වගේම කීයක දේවල් තමන් අන්තිම ආරම්භ කරන ඕන දෙයක් ඒ වගේම ලෙඩක් රෝගයක් හැදෙනකොට ලෙඩ දුකෙන් මිදෙන්න දරු සම්පත් අපේක්ෂාවෙන් ඉන්න කට කුඩා දරුවෝ මේ හැම දෙයකටම කිරිකෝල මංගල්‍යයේ අතීතේ නම් පවත්වගෙන ඉඳලා තිනවා. නමුත් දැන් ටික ටික මේකට මිනිස්සු නැඹුරු වෙලා තියෙනවා. සතුටුයි මේ වගේ දේවල් නැවත පිළිට එන එක. ඔව් අපිටත් ඉතාම සතුටුයි පාරම්පරික දේවල් අතීතයෙන් පැවතගෙන අපේ සංස්කෘතික උරුමයන් රැකගෙන මේ කලාවත් එක්ක ඉදිරියට ඔබ මේවා ආරක්ෂා කරගෙන යන එක ඊළඟ පරම්පරාවට රැගෙන යන එක අපිට ඉතාම සතුටුයි. එතකොට ජනතාවට අපිට දැන් මේ වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන් අපිට කියන්න තියෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව යම් සුබ කටයුත්තක් ආරම්භයේදී ගෙට ගෙවදීමකදී කිරිදානයකදී වගේ ඕනම සුබ කටයුතු අවස්ථාවකදී මේ කිරිකෝල මංගල්‍යය පවත්වන්න පුළුවන්. ඔව් කන්නේ අතරම
ඕනම සුබ කටයුත්ත කරන එක දැන් දැන් මිනිස්සු ජනතාව කෙනෙක්ලා කියන කිතුල් මංගල කවත්තල සුබ කටයුතු ආරම්භ කරන්න යනවා ඒක ගෙතේ විදිනකොට නම් ඒක අකුර කියවනකොට අත්කවනකොට ඒ වගේ හැම දෙයකටම වගේ මේ කිතුල් මංගල කරන එක සුබ දැන් මේ ගොඩක් ජනතාව මේ බැලඳගෙන ඉන්නා මේකෙන් සුබ දායි ප්‍රතිඵල ලැබෙනවා ඒක එහෙම නෑ කියන්නේ නෑ එහෙම නෑ කියනවා අතර මේ අතීතේ ඉඳන් අර මුලින් කිව්වා වගේ මේ පවතින්නේ නැහැ විශේෂයෙන් මම කියන්න ඕනේ අර සමහරුන්ට මම කියන්නේ වරිහන රදිය වඩිනවා ඒක ප්‍රශ්නාර්ථයක් තියෙනවා මොකද මිත්‍යාව ගණේට අපි වැටෙන්නත් ඕනේ නැහැ නොකෙන දේවල් ගැන අපි කතා කරන්නත් ඕනේ නමුත් අතීතේ ඉඳන් මේ දේ මෙච්චර කාලයක් පැවතුනේ මේ දේ යම් කිසි දෙයක් මිනිස්සුන්ට ලැබුණේ බලාපොරොත්තු වෙන දේවල් ලැබුණේ මේ වගේ යම් කිසි දෙයක් තියෙන හින්දා නැත්තම් මේ දේවල් වල යම් කිසි දෙයක් නැත්තම් මේ වගේ යම් කිසි සුබදායී දෙයක් නැත්තම් මේ වගේ යම් කිසි ප්‍රතිඵලයක් නැත්තම් මේ දේවල් ඔහොම වැලිලා යනවා අද එහෙම වෙන්නත් මේ දේවල් රැකෙන්නේ මේ දේවල් අදටත් පවතින්නේ මේවට සත්‍යතාවය තියෙන හින්දා කියන එකයි මගේ මතය. ඔව් ඔබ කියන අර දැන් ගොඩක් අය ගොඩක් තැන්වල මැජික් පෙන්නවා විස්මයජනක කරලා අර කුතුහලය ඇති කරලා ජනතාව එක්ස්ප්‍රෙස් කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ කියන්නේ එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ අපි දෙවියන්ට කරන ප්‍රාර්ථනයක් කනලව්වක් කරලා අපි මානසික සුවය මානසික නිදහස ඒ දේවල් ළඟා කරගන්න තමයි අපි මියම් සුබ කටයුත්තකදී මේ දේ කරන්නේ. එතකොට කාංචන මේ බලන ප්‍රේක්ෂක ජනතාවටත් මේ ඔවුන්ගේ යම් සුබ කටයුත්තක් ආරම්භ කරද්දී ඔබව සම්බන්ධ කරගෙන මේ දේ කරන්න හැකියාව තියෙනවද? කොහොමද අපි ඔබව සම්බන්ධ කරගෙන ඔබගේ මොකක් හරි මේ කණ්ඩායම ඇවිල්ලා මේ දේ කරලා මේ සැලසුම මොකක්ද? මෙහෙමයි තමයි අපි මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල අපි මේ කිරිකෝල මංගල්‍ය සුපිරි සාන්තිකරණ මේ දේවල් කරගෙන යනවා. කිරිකෝල මංගල්‍ය පමණක් කරගෙන යනවා. අවශ්‍ය කෙනෙක් හැබැයි මාසක පමණ කාලයක් තියලා අපිට දැනුවත් කරන්න. මොකද අපිට සූදානම් වෙන්නත් ඕනේ, ඕනට සූදානම් වෙන්නත් ඕනේ. අපිට දවස් හරියට දෙන්නේ මොකද? කිරිකෝල මංගල්‍ය සාමාන්‍ය සෙනසුරාද බදාදා වගේ දවස්වල. ඒකට මාසෙට දවස් 8යි තියෙන්නේ. ඒ වගේ දවස්වල යොදා ගන්න. ඒකට කාලිත් එක්ක ලොකු ගැටුමක් තියෙන හින්දා කලින් කතා කරලා මේ දිනේ අපිට තියන්නයි කියලා එහෙම කළා. මේක යොදා ගන්න පුළුවන්. අතරම මේ වටිනා ගොඩක් නැතේන කලාවක් අපේ සංස්කෘතියක්. ඔව්. අපේ උරුමය අපේ සංස්කෘතික උරුමයන් මේ පරම්පරාවෙන් පැවතගෙන දේවල් රැකගෙන කලාවත් රැකගෙන මේ ඔබ වටා ඉන්න කලාකාරු පිරිසත් එක්ක මේ ගමන යන එක ඉතාමත් සතුටුයි. ඉතින් ප්‍රේක්ෂකයන්ටත් අපේ පරපුරේ උරුමේ YouTube නාලිකාව නරඹන මෙම වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන්ටත් පුළුවන් කාංචනම් දිසානායකගේ දුරකථන අංකය අපි තිරේ දාන්න කතා කරලා දින යොදාගෙන මේ ඔබගේ සුබ කට යම් කුමන හෝ සුබ කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවක කිරිකෝල මංගල්‍යයක් පවත්වලා ඒ සෙත සාන්ති සලස ගන්න පුළුවන්. ඒ සඳහා කාංචන සම්බන්ධ කරගන්න කාංචන නම් අපි නැවත දවසක හමු වෙමු. අදට අයිබෝන් අයිබෝන්. How are you going to do it?